කතරගම වෙනවා කියන එක ඉස්සර වගේ ලොකු දෙයක් නෙමෙයි ඉතින්. මොකද හයිවේ එකේ දැම්මම දැනෙන්නේ නැහැ. තමයි කතරගමත් ඒත් එක්කම වෙනස් වෙලා. මිනිස්සු වෙනස් වෙලා, කතරගම හැඩතල වෙනස් වෙලා, දකින්න විදිය වෙනස් වෙලා, පිරිසිදු වෙලා. ඉතින් ඒ හින්දා පෙරහැර සමයත් එක්ක මං හිතුවා අද ට්‍රැවල් වෙච්ච අතර කතරගමට එන්න ඕන කියලා බලන්න. හැමදාම දැකපු විඳපු සමහර විට විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් නොවාපු කතරගම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අද බලමු ගිහින්. සුන්දර නගරයක්, ආගමික ස්ථාන හින්දම බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච නගරයක්, පුරාතන රුහුණේ ඉතාමත්ම ජනප්‍රියවත් සුන්දර උදමිමක්. ඉතින් කොළඹ ඉඳලා ගත්තම කිලෝමීටර් 220කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කතරගමට එනවනම්. ජන ජීවිතය, මිනිසුන්ගේ සිතිවිලි, මිනිසු ජීවත් වෙන විදිය ඔක්කොම වෙනස්. ඉතින් අද අපි මේ සුන්දර නගරයට ඇතුල් වෙන්න යන්නේ මේ කටගමුව වැව් බැම්ම ඉඳලා. Travel with Chatura. සාමාන්‍යයෙන් ඉතින් මේව දේවල් දකින්න වෙන්නේ නැහැනේ කොළඹ ඉන්නකොට නේද? සරුංගල් ඉතින් කඩෙන් අරන් හදාගෙන තමයි යවන්නේ. දැන් ස්කෝර කීය වසරේද? 10. කොයි සරුංගලරි? දැන් ඉවරයිද? ආව අපි ඉතරයන්. අයියා මල්ලීද? නෑ ඒක. සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම සරුංගල් හදනවද? ඊතරයි පයින්. මේකනේ ජීවිතය කියන්නේ ජබුමියට ඇතුල් වෙන්න තැන හිතා ගන්න පුළුවන් නේද වෙනස් වෙලා තියෙන ඇටි. මම හිතන්නේ කාලෙකට ඉස්සෙල්ලා ඔබ ආවේ නැත්නම් මේ පැත්තේ ඇවිල්ලා නැත්නම් ඔබටත් හිතා ගන්න බැරුව ඇති මේ වෙනස් වීම කොයි වගේද කියලා. ඉතින් ඒ තරම්ම ලොකු වෙනසක් වෙලා තියෙනවා කතරගම පූජා භූමියේ. ඇතුල් වෙන ద్వාරයේ ඉස්සරහා ඉන්නේ. ඉතින් ඇතුල් වෙන්න ඉස්සෙල්ලා අපි කඩ වීදියේ ගිහිලා කොහොමද මේ පැත්ත බලලා පොඩක් ගිහිල්ලාමුනේ. දැන් යනවද උදේට යනවද? දැන් යනවද උදේට යනවද කියලා කල්පනා කරේ. දැන් යමු. කතරගම ඇවිල්ලා පුංචි කාලේ ඉඳලා මේ වගේ කඩවිදියේ ගිය නැත්නම් ඒ අද්දැකීම නැත්නම් ඉදී වැඩකුත් නැහැ. බූන්දි ටිකක් ගන්න, බදොල් ටිකක් ගන්න, තල කරල්ලා තනි කජු ටිකක් ගන්න. මෙහෙම එනපැයි ඉතින් එතනින් ආවම විසිතුරු බඩුද, තොරම්බල් බඩුද, පුංචි සෙල්ලම් බඩුද, දරුවන්ට හැම දෙයක්ම ඉතින් නැත්තේ මොනවද? මෙන්දට වඩා ඉතින් කඩවිදිය කොහොම වෙනස් වෙලා තියෙනවා. පිරිසිදු වෙලා තියෙනවා, ලස්සන වෙලා තියෙනවා. කඩ අලුතෙන් හදලා තියෙනවා නේද? වෙන්දර වඩා ලස්සනයි, පිළිවෙලයි නේ. ලස්සනයි, ඒකට බිස්නස් නෑ. කතරගම ආවම ඉතින් අනිවාර්යයෙන්ම දොදොල් කෑල්ලක් අරගෙන යන්න ඕන. එහෙම වුණොත් තමයි මේ කඩ ටික රැකෙන්නේ, මේ අයට බිස්නස් එකක් එන්නේ, මොන හරි දෙයක් ගන්න ඕන නේද? අනිවාර්යයෙන්. එතකොට මේ දොදොල් මෙහි හදන ඒවාද නැත්නම් වෙන කොහෙන් හරි හදලා ඉවරලා උස්සගෙන එනවද? නෑ, මේ ඔක්කොම අපි හදලා ඉස්පාර දිනවල කොන්නේ මේ කතරගමම හදන මේ තින් රස බලන්න. මේ මොන දොදොල්ද? මේක ඇවිල්ලා ගල් මාස්කට් කියනවා. ගල් මාස්කට් කමුද? රසයි. ඒක හොඳටම තියෙනවා. හොඳයි.
පළතුරු වට්ටියක් ඉදින් කතරගමින්ම ගන්න කියලා තමයි කියන්නේ. මොකද එතකොට තමයි කතරගම අයට බිස්නස් එකක් වෙන්නේ. ඕගොල්ලෝ කොළඹ ඉඳලා පළතුරු වට්ටියක් හදන් ආවා කියලා ඉතින් මේ කට්ටියට වැඩක් නැහැ. එහෙනම් මෙහෙට අවිලා ගන්න. දැන් හොඳයි පිරිසිදුයි. ඒගොල්ලෝ හොඳ ලස්සනට හදලා දෙනවා පළතුරු වට්ටිය. කතරගමට ආවා කියන්නේ ඉතින් මේක දැනෙන්න ඕන විදේශිකයෙක් එක්කම ආවොත් හොඳට දැනෙනවා. සම්බෝ කන මේන පූජා භූමියට ඇතුළු වෙන්නයි තියෙන්නේ. අරෝහරා කියලා අපිත් ඇතුළු වෙනවා. ඔබලෝ සාමාන්‍යයෙන් වැඩිපුර වඳින්නේ කතරගම දෙයියොද ඝන දෙයියොද කාවද වඳින්නේ? ඝන දෙයියෝ. ඝන දෙයියෝයි කතරගම දෙයියෝ. කතරගම දෙයියෝ. කතරගම දෙයියන්ට කතරගම දෙයියෝ කියලා නෙමෙයිනේ ඔයගොල්ලෝ කියන්නේ නේද? මුරුගන් කියලා කියන්නේ. දැන් කන්දන් කියලා කියනවා. කන්ද සාමි. ඉතින් මෙහෙට ආවම ඇත්තටම හිතෙන්නේ නැහැ කිසිම වෙනසක්. අපි සිංහල දෙමළ මුස්ලිම් කියලා කිසි ભેදයක් නැහැනේ. හරිම සතුටින් ඉන්නේ කතරගම පුදබිමේදී. ඒක තමයි තියෙන සතුට. වල්ලි දේවාලය සහ ඊශ්වර දේවාලයේ පූජාව පැවැත්වෙන්නේ රාත්‍රියේ එකම වෙලාවට. එහා පැත්තේ වල්ලි මාතා දේවාලයේ පූජාව පැවැත්වෙනකොටම එය අවසන් වූ විගස ඊශ්වර දේවාලයේ මේ විදිහට පූජාව ආරම්භ වෙනවා. ඉතින් ඉතිහාසෙත් එක බැඳෙනකොට කතරගම ආපු ගමන් පොඩ්ඩක් අපහැදිලි තැන් තියෙන හින්දා කෙටි පැහැදිලි කිරීමක් කරන එක වැදගත් කියලා මං හිතුවා. මොකද කතරගම දෙවියෝ කියලා කියන්නේ ඉන්දියාවේ ඉඳලා එන දෙවි කෙනෙක්. තවත් සරලව කියනවා නම් ඉන්දියාවේ පළනි ඡන්දේ ඉඳලා ආපු පාර්වති සහ ශිව කියන දෙවියන්ගේ පුතෙක් තමයි කතරගම දෙවියෙකුට විශ්වාස කරන්නේ. ඉතින් මහල්ලෙක් විදියට දණ්ඩක් අරගෙන බොහොම අමාරුවෙන් මේ කතරගම ප්‍රදේශයේ මේ වල්ලි අම්මා හිටපු ඒ ඡන්දාන්තුලට ඇතුල් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වල්ලි මාතාවට මේ මහල්ලෙක් විලසින් ආපු කතරගම දෙවියන් අඳුර ගන්නා වෙන්නේ නැහැ. හැබැයි කතරගම දෙවියෝ කෙනින් බැඳෙනවා මේ දුන්නක් අනිත් පැත්තට අරගෙන කාවඩි නටන වල්ලි දෙවියෝ නැත්නම් වල්ලි මාතාව දැකලා. ඒ ආදරෙන් බැඳෙන්නේ මෙන්න මේ වගේ කාවඩියක් එක්ක. ඉතින් කාවඩි නර්තනයේ ආරම්භය විදිහට අපිට සනිටුහන් කරන්න පුළුවන් ඒ ඉතිහාසෙම දක්වන මේ කතාව. ඉතින් එදා පටන් මේ ආදරෙන් බැඳෙනවා. කතරගම දෙවියෝ මෙහි නවතිනවා. යන්නෙම නැ ඉන්දියාවට. ඉතින් කතරගම දේවාලයේ කතරගම දෙවියන් දිහා බලාගෙන ඉන්නේ මේ පැත්තේ වල්ලි මාතා දේවාලයේ වල්ලි මාතාව. ඒ ආදරේ තමයි මේ කතරගම භූමියේ දැනෙනවා. මොකද දේවාල දෙක තියෙන මූණට මූණලා. හැබැයි සේවානි අම්මගේ දේවාලේ තියෙන්නේ කතරගම දෙවියන්ගේ දේවාලට පසුපස ආරෝලා. එහෙම මේ බලන්නේ වෙනත් පැත්තක්. කතරගම පූජා භූමියට ඇතුළු වෙනකොටම පේන්න තියෙන දුටු කැමුණු සෑය සහ අභිනවාරාම විහාරස්ථානය බොහොම ලස්සනට අලුතෙන් නිර්මාණය කළ ඉදි කළ තියෙන බොහොම පිළිවෙලට. අද ඉතින් දේවාලයට යන්න බෑ. මොකද සෑහෙන කොළඹ ඉඳලා දුර ඉඳලා ආවේ. දාඩිය දාලා තියෙන්නේ. බොහොම අමාරුයි. වටේ ගියා ඇවිද්දා. ඉතින් පොඩ්ඩක් නා කියලා පිරිසිදු වෙලා
දෙවියෝ වඳින්න යමු. ඒ වගේම කතරගම දේවාලය ගැන නොදන්න තොරතුරු බොහොමයක් හෙට දවසේ අහන්න පුළුවන් අපිට. අපේ වැඩසටහන හෙට මොන්නේ එහෙනම් මෙහි. අද අපි නවතින්නේ මේ ළඟම තැනක. මට කතරගම දේවාලය ඇතුළේම ඔන්න නවතින අවස්ථාව හම්බලා දිනව නිලමෙතුමාගේ ඉල්ලීම පරිදි. අපේ පහසුව තක හරිම ලේසි ඉතින්. බොහොම ලස්සන උදයක ඉර රූටගෙන වැටෙන වෙලාවේ ඉතින් කතරගම දෙවි හාමුදුරුව වැඳ පුදා ගන්න අවස්ථාව ලැබෙනවා. ජනතාව උදින් දෙනවා. මම ඉතින් උදේ පාන්දර පූජාවට නෙමෙයි අද එන්නේ. මොකද සාමාන්‍ය උදේ පාන්දර 4:30 10:30 ඒ වගේම 6:30 තමයි කතරගම මහා දේවාලේ පූජාවන් පැවැත්වෙන්නේ. සෙනසුරාදාට විතරක් මේක වෙනස් වෙනවා. මොකද සෙනසුරාදා උදේ පූජාව උදේ 4:30 පූජාව නැහැ. එදාට තියෙන නානුමුර පූජාව. එතකොට එදාට 10:30 6:30 පූජාවන් විතරයි තියෙන්නේ. හැබැයි අද උදේ පාන්දර මම ආසයි මේ කතරගම දේවාල භූමියේ ඉන්න හින්දා පොඩ්ඩක් අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳගෙන උදේ පාන්දරම ඉන්පස්සේ 10:30 පූජාවට එන්නේ. ඒ අතරේ අපි ඇවිදිමු පූජා භූමිය බලමු. දකිමු වෙනස් විදිහට කතරගම. දඹදිවින් වැඩම කළ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කළයින් පස්සේ මුලින්ම හටගත්ත ශාඛාවන් දැන් අපි කියනවා මේ පැල අපි කියනවා අෂ්ටඵල බෝධීන් වහන්සේලා කියලා. එම අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් හටගත්ත අනෙකුත් පැලවලට එහෙම නැත්නම් මේ බෝධීන් වහන්සේලාට අපි කියනවා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා කියලා. මේකෙන් විශේෂත්වයක් වෙනවා මේ අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් මැණික් නදිය අසබඩ තැන්පත් කළාය කියන ඉතිහාසයේ. ඉතින් එදා සිට අද දක්වාම අපි ගෞරවයෙන් බොහොම වන්දනාමාන කරන්නේ ඒ වගේම ආදරෙන් කරුණාවෙන් රැකබලා ගන්නේ අපේ රටේ ජනතාව. ඒ නිසා තමයි මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ. කිරිවෙහෙර විහාරාධිකාරී අෂ්ටඵල බෝධීන් වහන්සේගේ තේවාව බාර පූජ්‍ය තලගල ඥානින්ද ස්වාමින් වහන්සේ අද වැඩ ඉන්නවා මේ. ඇයි අපි ඇත්තටම මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ඉස්සෙල්ලම වැඳ පුදා ගන්න දේවාලයට යන්නේ ඉස්සෙල්ලම? ජයසිරිමා බෝධිහාමුදුරු වහන්සේ අනුරාධපුර වැඩම කරපු අවස්ථාවේදී ඉතිහාසයේ සඳහන් විදිහට අෂ්ටඵල බෝධීන් වහන්සේලා අටනමක් හටගත්තක ජනප්‍රවාද ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. මෞසාකාවේ පැල දෙකයි සඳහන් වෙන අනුරාධපුර ශ්‍රී බෝධීන් වහන්සේ දැන් මෙරුහුණු කතරගම මහදේවල වැඩින බෝධීන් වහන්සේගේ බෝධීන් වහන්සේ දෙපළ තමයි අෂ්ටපද බෝධීන් වහන්සේගේ මෞසාක හැටියට දැන් ලෝකයේ සඳහන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ කොහෙද මේ අෂ්ටපද බෝධීන් වහන්සේ වැඩින්නේ? මේ වැඩි. හා. මේක ලෙඩ වුණා. හා. මෙයාට බෙහෙත් කළා. බෙහෙත් ගත්තා මේගොල්ලෝ. හා. ඒක නිසා දුර්වල වුණා. හා. පස්සේ වෛද්‍ය දෙන්න බෝධිය කපම කිලා. අඩි 40 පල්ලෙන් කැපුවා. හා. ඉතින් මේ දින එක. ඊට පස්සේ ඒකටත් බෙහෙත් කළා. හා. ඒත් මේගොල්ලෝ බෙහෙත් අදිනවා. ඔව්. එසා පෙරද මල්ලත් ගැටි අඩි 40ක් යට බෙහෙත් කළා. ඒ බෙහෙත් වලින් කොළ එනවා. ඉතින් මේ කොළේ රසය සහ ගුණේ වැඩි. ඒක නිසා අසාමාන්‍ය කෑමක් කරන වඳුරු. ඒක මේ කොටු කොළ තියෙන. ඉතින් මේ භූමියට ආම එක පැත්තකින් විදේශිකයෝ බාරහාර ඔප්පු කරලා විවිධ විදිහට බාර වෙච්ච අය ආවේශ වෙන අය හිතාගන්න බෑ සමහරු බිම දිගේ දන ගාගෙන තමන්ගේ බාරේ ඔප්පු කරන්න ඉන කට්ටිය. පුදුම වෙනසක් තියෙන්නේ එන එන තැන හැම තිස්සෙම මොකක් හරි වෙනසක් දකින්න පුළුවන්. Thank you.
දේවාල භූමියේ ප්‍රාකාරයෙන් එපිට දකුණු වාහල්කඩ දොරටුයි කියන රන්තොරණි බාරකරු මුරකරු ප්‍රධාන සෙන්පති විද්‍යට සලකන්නේ කඩවර අප්පච්චි. ඉතින් කඩවර දේවාලේ ඒ හින්දාම තමයි මේ දොරටුවෙන් පහළ මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් හැමෝම වන්දනාමාන කරන දෙන අයිබෝන් කපා. මේ අනිකුත් තැන් වලට සාපේක්ෂව කතරගමදී මේ කඩවර අප්පච්චිට වැඩි ඉඩක් ලැබෙනවා. ඇයි එහෙම වෙන්නේ? හේතුව අපිට ඉන්න අපි සිංහල වශයෙන් අපි යක්ක ගෝත්‍රයේ වශයෙන් අපිට ඉන්න එකම දේ හැමදේම දුකක් කියන්න පුළුවන්. කරන කින දේවල් සාර්ථක කර දෙන්න කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම පොළොව සකස් කරන විදිහත් වෙනස් නේ. ඒකත් විශේෂයක් තියෙනවා. මේක අපි ගොම්ම ටික ආදී දුම්මල තෙල්, සුදු හඳුන් තෙල්. එතකොට සුදු හඳුන් කුඩු, රත් හඳුන් කුඩු. ඒ වගේ අපි තියෙනවා දාන වට්ටෝරුවක් ඒ ටික දාලා තමයි ගොම්ම ටික ආන්නේ. ඒවා පරණ චාරිත්‍රය කියන්නේ. කතරගම කියන්නේ සංස්කෘතියක්. දෙවි දේවතාවුන් වහන්සේලා අදහනවා කියන්නේ මේ සංස්කෘතිය උපසංස්කෘතියේ කොටසක්. කෙනෙකුට විවේචන තියෙන පුළුවන්, කෙනෙක් පිළිගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට රටේ බහුතරයක් විශ්වාස කරන, ආදරය කරන, ගෞරව බහුමානයෙන් යුක්තව වන්දනාමාන කරන ස්ථානයක්. බෞද්ධයෝ ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් අනිකුත් සියලු ආගම්වල අය ඒ විදිහටම වන්දනාමාන කරන තැනක්. ඒ හින්දා ඔබට කැමති පරිදි ඔබ විශ්වාස කරන විදිහට මේක පිළිගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මං ආවේ සංචාරක වැඩසටහනක් ඉදන්. ඉතින් මේ සම්පූර්ණ දේවාල භූමිය කොහොමද වැඩ කරන්නේ? සමහරු දන්නේ නැහැ මේ දේවල්. ඒවා කියන්නේ අද හොඳම දවසේ හින්දා. ඒ වගේම කතරගම දේවාල භූමියේ ප්‍රාකාරයේ ඇතුළත තියෙන අනෙකුත් දේවාල හතර තමයි මේ සතර මහා දේවාල. ඉතින් මෙතන සිද්ධසූනියම් දේවාලය තියෙනවා, සුමන සමන් දෙවියන් වෙනුවෙන් කැපවෙච්ච දේවාලය තියෙනවා, ඒ වගේම පත්තිනි මෑණියන් වෙච්ච කැපවෙච්ච දේවාලය තියෙනවා, ඒ වගේම දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කැපවෙච්ච දේවාලය තියෙනවා. බොහෝ දෙනෙක් ආශිර්වාද ලබා ගන්න ඉන්නේ මේ ස්ථානෙට තමයි. කතරගම පුදබිම සම්බන්ධයෙන් මා දුටු වැඩිම පුතින් ගන්නල් ලියපු පර්යේෂණයක ජනශ්‍රුති පර්යේෂණයක නිරදවෙච්ච කෙනා තමයි ඔබතුමා. අපි හැමෝම දන්න මේ කේඩි දේව ප්‍රේමාත්මය. මේ ඇත්තටම මෙතෙක් මේ සම්ප්‍රදායන් පවතින හේතුව මොකක් වෙන්නේ නැද්ද? අපේ රටේ අන්තිම රජුරු ශ්‍රීකුම රාජසිංහ රජුරු රජුරෝ සුද්ධ අල්ලා ගත්තට පස්සේ රජ නියෝග ඔක්කොම නැති වෙනවා. හැබැයි කතරගම තමයි අදත් උටිගමුණි මහරජතුමා වසර 2240කටත් ඉහත රජතුමා පැනවපු ඒ නියෝග ඒ රජ අන අදත් ක්‍රියාත්මක වෙන එකම පුදුමයක් කතරගම. ඉතින් මම කියන්න ඕන කෙටියෙන් කිව්වෙත් කතරගම එදා අතීතයේ ඒ රාජකාරි මහතුරුන්ට නිලමෙතුමාට ඒ අයට පඩියක් දුන්නේ 2782යි. ඉතින් අදත් ඒ වැටුප අරගෙන තමයි ඒ අය ඒ රාජකාරි කරන්නේ. ඊට අමතරව කතරගම දෙයියන්ගේ වෙලේ වීසහල් එදා අරංගාවේ ගවයන් බැඳි තවලමේ. හැබැයි අද වෙන ලෝකේ දියුරේ මම්මාවක් කාපට්ටලා හැබැයි අදත් ඒ රජුරුවන්ගේ අණ පරිදි දෙවියන්ගේ හාල් දෙවියන්ගේ වෙලේ හාල් අරගෙන ඉන්නේ තවලමේ. ඉතින් මේ ඓතිහාසික බුදුබිම තමයි ලෝකේ තියෙන එකම සරු ආගමක කේන්ද්‍රස්ථානේ. Hindu බෞද්ධ මුස්ලිම් මේ කිතුරු දෙනම එකට එකතු වෙලා එකම දෙවියෙකු අදහන අතීත ශ්‍රීභූවිද්‍යන් සිහිවත් කරන එකම තැන කතරගම කියලා කියන්නට ඕන. තමයි ඉස්සරහට කතරගම දේවාලේ පිවිසුම හැදෙන තැන. මහා දේවාලයට යන්නේ මේ විදිහට. මොකද්ද මේක අලුතින් හැදෙන්නේ? මේකට කියන්නේ රන් ద్వාරය. එහෙම නැත්නම් গোল্ডেন ගේට් එක කියලා කතරගම. මේක ඇත්තටම මේ බස් නායක නිලමෙතුමාගේ සංකල්පයක් විදිහට මේ කරන වැඩක්. කොහොමත් පුරාණ ඉන්දියාවේ ඉඳලා තියෙන දෙයක් තමයි මේ. සාමාන්‍යයෙන් දේවාලයකට පුදබිමකට ඇතුල් වෙනකොට සුද්ධ පවිත්‍ර වෙලා
දමිල ජනතාව නම් කහදියර නාලා ඒ වගේ ඔක්කොම දේවල් කරලා තමයි ඇතුල් වෙන්නේ. ඉතින් ලංකාවෙත් ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඉතින් කොහොම වුණත් මේ දේවාලයක් පුදබිමක් ඉතින් මෙතනට ඇතුල් වෙද්දි බොහොම පිරිසිදු වෙලා නා කියාගෙන යනවා නම් හොඳයිනේ. ඉතින් මැණික් ගඟ හරහා මේ හදන්නේ අන්න එහෙම දෙපා සේදිලා යන්න පුළුවන් ස්ථානයක්. මේක විශේෂයි. අනික් දේවල් එක්ක බලනකොට ඉතින් වතුර හරහා මේ විදිහට අපිට යන්න තමයි තියෙන්නේ. වතුර වැඩි කාලෙට ඒගොල්ලෝ වතුර පාලනය කරනවා කියලා තමයි කියන්නේ. අද වෙනකොට මේ වැඩ කටයුතු ඔක්කොම ආරම්භ වෙලා තියෙනවා. අපි ඉතින් යමු නේද? උලගත් සැපයි. ඒ විතරක් නෙමෙයි වතුර පාර වැඩි වෙනවා. හැබැයි ඒ වැඩි වුණාට ගේට් එක දාලා තියෙන්නේ තෙමෙන් නැති වෙන්න බොහොම ලස්සනට පය දෝවණය කරගෙන මැණික් ගඟ හරහා යන්න පුළුවන් විදියට. නමුණුකුල කන්දෙන් ආරම්භ වෙන මේ මැණික් ගඟ කිලෝමීටර් 114ක් විතර දුර ගෙවාගෙන යාල කැලෙන් තමයි එළියට යන්නේ. හැබැයි ඉතින් පුදබිමක් විදියට ගත්තම කතරගම දේවාලේ පුදබිම විතරක් නෙමෙයි. තවත් සෙල්ල කතරගම පුදබිම් ගණනාව පහු කරගෙන තමයි බොහොම ලස්සනට මේ නදී ඇදී යන්නේ. එහෙනම් වෙන ගංගාවන් වලට වඩා මැණික් ගඟ ටිකක් වෙනස් විශේෂත්වයක් තියෙනවා. දිශාන් වික්‍රමරත්න ගුණසේකර මහත්මයා තමයි කතරගම දේවාලේ බස්නායක නිලමේතුමා. මම හිතන්නේ මෑත කාලේ මම දැකපු ඉතාමත්ම වෙනස්කමකට භාජනය වෙච්ච පූජනීය ස්ථාන තමයි මේක. මට ඒක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. මොකද මම පුංචි කාලේ ඉඳලා කතරගම එනකොට අපේ අම්මලා තාත්තලාත් එක්කිනවන අපි දකින්න හැම තැනම හරි අපිරිසිදුයි. එක්කෝ මිනිස්සු ජරා කරලා ඉටිකොල දාලා සත්තු ජරා කරනවා, හරක් ඉන්නවා, වඳුරු ඉන්නවා, එක්කෝ බල්ලෝ කැත කරලා. මේ ඔක්කොම වෙනස් වෙලා, මේ කතරගම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඇත්තම පුදුම පිරිසිදුකමක්. කොහොමද මේක මෙච්චර ඉක්මනට කළේ? චතුර මාතේ, අපි දේවාලයේ මේ පූජා භූමිය ඇතුලේ කැලි කැසල බඳුන් තිබුණා 130ක් විතර. ඕක අපි කල්පනා කරා මොකද්ද කරන්න කියලා. මොකද මේ කැලි කැසල බඳුන් වල පළතුරු, කෑලි, කෑම ද්‍රව්‍ය ඒ සියල්ල තිබුණා. ඉතින් ඕව කන්න තමයි හරක් ආවේ, වඳුරෝ ආවේ, බල්ලෝ ආවේ. ඉතින් අපි මේ කැලි කැසල බඳුන් ටික අයින් කරා. දැන් අවුරුද්දක් විතර, අවුරුදු දෙකමාරක් විතර වෙනවා. දැන් පූජා භූමිය කැලි කැසල බඳුන් නැහැ. දැන් ඒතර සාමාන්‍යයෙන් ගත්තම් පළතුරු වට්ටි වල කුණු තියෙනවා, වෙනත් දේවල් වල කුණු තියෙනවා. ඉතින් මේවා මල් ගේන එකේ මල් නැට්ට ඉතුරු වෙනවා. හඳුන් කූරු පැකට් එක ඉතුරු වෙනවා. පළතුරු දේවල් වලට පූජා කරලා ඉතුරු වෙන පළතුරු කෑල්ල තියෙනවා. දැන් ඉතින් අවුරුදු එකමාරක් විතර බැතිමතුන් ඒ ටික අරගෙන යන වාහනෙට. තමන් ආපු වාහනෙට ගෙනින් දානවා. ඉතින් බැතිමතුන් එන්නේ පූජා භූමියට ඔවුන්ගේ හිත සනස ගන්න, ඔවුන්ගේ තියෙන ප්‍රශ්න නිවා ගන්න. ඉතින් මේකෙත් කුණු තිබුණොත් ඔවුන්ට ඒක කරගන්න වෙන්නේ නැහැ. හරිම පිරිසිදුයි ඇත්තටම දැක්කම. බොහොම ස්තුතියි. දැන් මම දකින්න ඇත්තටම ගත්තාන් පස්සේ අලුතෙන් ගස් හිට වෙලා ගොඩක් අලුත් ගස් ඔක්කොම ඒ රූට් බෝල් කරලා ගෙනාපුව මම හිතන්නේ මෙච්චර උස ගස් තියෙන බෑ නැත්තා. ගස් කීයක් විතර ඉඳලා තියෙනවද? ගස් අපි 350ක් විතර ලබලා තියෙනවා. ලොකු ගස්. හරි 15ට වැඩි උස ගස්. මේ පේන ඔක්කොම ගස් ඒ වගේ අවුරුද්දේක ගස් ඔය පොඩි පැල ඉඳුවනම් හරක් කඩනවා, මිනිස්සු කඩනවා. දැන් මේවා ඉතින් ඔක්කොම 95%ක් විතර ඒ පැල ටික පැලුණා. ඉතින් දැන් හිවර දෙනවා. මේවා හරි ලේසි චතුර මාත්‍ය. පොඩ්ඩක් කල්පනා කරා නම් මේවා දිනු කරන්න පුළුවන්. දැන් මේ ඔක්කොම කරන්න කතරගම දේවාලෙන් ලැබෙන ආදායම් ප්‍රමාණවත්ද? හොඳටම ප්‍රමාණවත්. ඒකනේ පිළිකාර රෝහලේ තට්ටු හතර ගොඩනැගිල්ලක් හදන්නේ. ඒක හදලා ඉවර වෙච්ච හැටිය තට්ටු හතක ගොඩනැගිල්ල ලබන මාසේ අන්තිම පටන් ගන්නවා. ඊට අමතරව පිළිකා රෝහලේ රෝගීන්ට කෑම දෙන වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. කතරගම රෝහල හදන්න පටන් ගන්නවා. කතරගම බස් නැවතුම්පළ හදලා ඉවර කරා. මේ පූජා භූමිය ලොකු සංවර්ධනයක් කරා. දැන් ඕන තරම් සල්ලි තියෙනවා. කතරගම පූජා භූමියේ තියෙන සාමාන්‍යයෙන් ඔබ නොදකින දේවල් ටිකක් පෙන්වන්න ඕන. ඉතින් මේ තමයි බස්නායක නිලමේතුමාගේ නිල නිවස. හැබැයි මෙහි ඇතුලේ තියෙනවා ඊට වඩා පෙන්වන්න විශේෂ දෙයක්.
සාමාන්‍යයෙන් නිලමෙතුමා අමුත්තන් පිළිගන්න ස්ථානේ තමයි මෙතන. ඉතින් ජනාධිපතිතුමාගේ ඉඳලා කවුරු ආවත් මේ ස්ථානේ තමයි පිළිගැනීමකට සිද්ධ වෙන්නේ. නමුත් මට පෙන්වන්න උනේ ඊට වඩා වැදගත් වෙනක්. ඒ තමයි මේක තමයි සුප්‍රසිද්ධ මැටි කාමරය කියලා කියන්නේ. ගොඩක් කාලවට එළියෙන් එන බැතිමතුන් මේ වගේ දේවල් දකින්නේ නැහැ. මේක දුටු ගැමුණු මහරජතුමාගේ දවසේ ඉඳලා පැවතෙන සිරිතක් ස්ථානයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දුටු ගැමුණු මහරජතුමා භික්ෂූන් වහන්සේට දන් පිළිගැන්වීම මේ ස්ථානයේ ඉඳලා. ඒ හින්දාම සිරිතක් විදිහට අදටත් මේ කාමරේ මැටි ගාලා තියෙන්නේ, මැටි අතුරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ගොම් මැටි ගානවා කියලා. සම්පූර්ණ ඇතුළත සිසිල්. සාමාන්‍ය සම්ප්‍රදායක් විදිහට මේක ඇතුළට යන්නේ නැහැ. මේ යන්නේ ඉතාමත්ම සීමිත පිරිසක්. ඉතින් ආලත්‍ය අම්මලා විතරයි මේකේ මැටි ගාන්න ඉන්නේ. වෙන කිසිම කාන්තාවක් මේ හරහා යන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්ථානයේදී කියන්නේ දැනට වත්මන් දුරය දරන බස්නායක නිලමෙතුමා අලුතෙන් පත් වෙලා ඉන්න බස්නායක නිලමෙතුමාට මේ දේවස්ථානයේ දේවාලයේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම සිරිත් විරිත් ඒ සියල්ල සම්බන්ධයෙන් බොහොම රහසිගතව ඒ රහස් රැකෙන විදිහට ප්‍රකාශයන් සිදු කරන ස්ථානේ තමයි මෙතන. ඒ කියන්නේ මේ තොරතුරු ප්‍රකාශ කරන තැන තමයි මෙතන. ඒ වගේම පෙරහැර කරන 6 වෙනි දවසේ සම්ප්‍රදායක් විදිහට බස්නායක නිලමෙතුමා භික්ෂුන් වහන්සේට දන් පිළිගන්වන්නේ මේ ස්ථානේ තමයි. ඔන්න එහෙමනම් මැටි කාමරෙත් බැලුවා. දේවාල භූමියේ තියෙන බොහෝ ස්ථාන අපි පෙන්වලා තිනවා. නිකන් ඔයගොල්ලෝ වෙන්දට ආවා, කතරගම වෙන්දා පූජා වට්ටියක් තිබ්බා, hina una කාවෙන් නටුව ගියා. දැන් අවබෝධයෙන් කතරගම එන්න පුළුවන් දේවල් දැක ගන්න. බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරැල්ල මෙහෙම වෙච්ච සමයේ රොබර්ට් බ්‍රවුන්ලික් ආණ්ඩුකාරවරයා කතරගම් ප්‍රදේශයේ සංචාරයක යෙදිච්ච වෙලාවේ ඉංග්‍රීසි ජාතිකයෙක් ගත්ත ඡායාරූපයක් කියලා තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේක කියන්නේ 1819 කියලා මන්නම් හිතන්නේ නැහැ ඒක අලවක වුණා. මොකද මෙහෙම ඡායාරූපයක් ගන්න ඒ කාලේ පුළුවන් වුණා කියලා හිතන්න අමාරු. ඊට පස්සේ කාලෙක දිනමක් වුණා මොක වුණත් මේ ඒ පැරණි දේවාලේ මේ අතුපන්දල මෙහෙවිලා තියෙන දැන් ස්ථානේ මෙහා පැත්තේ ඝන දේවාලේ තිබිච්ච විදිහ. දුටුගැමුණු මහරජතුමා ඉන්දියාවෙන් පූජකයන් ගෙන්වගෙන ඒ අයගෙන් පුහුණු කරවපු පරපුරක් ලංකාවේ හැදුවා කියලා කියන්නේ කතරගම දෙවියන් වන්දනාමාන කරන්න පුද පූජා පවත්වන්න. ඉතින් රාජකාරි 552ක නිලතල 552ක් ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒ පැවරීමත් එක්ක අක්කරවලින් කියනවනම් ගොඩින් මඩින් අක්කර 99000ක් පැවරුවා කියලා තමයි ඉතිහාසෙ කියන්නේ. ඒ මොකටවත් නෙමෙයි මේ කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්න. ඒ පූජෝපහාර පවත්වන්න. ඉතින් ඒ ඉඩම් කඩම් අදටත්තාවම තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ආයෙත් ඉඩම් කඩන්න නැහැ. තාමත් ඉතින් කතරගම දේවාල භූමිය සතුව විශාල මේ දේවාල භූමියෙත් ඉන් පිටතත් ඉඩකඩම් බොහොමයක් තියෙනවා. මේක සුන්දර වන උයනක් විදිහට සලකන්න පුළුවන්. බොහොම නිදහසේ ඉන්න පුළුවන්. නිස්කලංකව ඇවිදින්න පුළුවන්. තමන්ගේ මනස සිසිල් කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඉස්සරලා මනසින් සංසුන් වෙන්න කියාපු ගමනක් තමයි මේ ගමන. කතරගම දේවාල භූමිය කියලා කියන්නේම ගහකොළ මලින් ඵලබර වෙච්ච භූමියක්. පේනවනේ දියුල් හැදිලා තියෙන විදිය. ඇවිදින්න පොඩ්ඩක් නිදහසේ ආපු වෙලාවක. අපේ අභිනවාරාමේ දහම් පාසලේ දරුවෝ ටික අපේ පැත්තේ දහම් පාසලට හරි පිරිවැල බලන්න. ගුරුවරු රෝස පාට ඇඳලා, දරුවෝ කහ පාට ඇඳලා. කතරගම කියලා හිතෙන්නේ නැහැ නේද? ඕම් කතරගම.
කොළඹවත් නැහැ මේ වගේ පිළිවෙලට ඇඳපු දරුවෝ ටිකක්, ඒ වගේම එක පාටින් අඳින ගුරු මණ්ඩලයක්. ඉතින් කොහොමද මේක වෙන්නේ කියලා? ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසල හින්දා. ඒක සිද්ධ කරන්නේ පිටුපසින් ඉඳගෙන අපේ රුහුණුමාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේ හින්දා. ස්වාමීන් වහන්සේ කොහොමද මේ කතරගමත් එක්ක බෞද්ධයෝ මේ විදිහට බැඳෙන්නේ කියලා පොඩි ගැටලුවක් තියෙනවා. එක පැත්තකින් මුරුගන් කියලා ඉවර වෙලා, යපැත්තේ ස්කන්ධ කුමාර කියලා දමිළ ජනතාව විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා කතරගම දෙවියන්ඳුරෝ කියලා. මේ ඉතිහාසෙ කොහොමද මේ විදිහට බැඳෙන්නේ? දැන් කතරගම දෙවියන් පිළිබඳ මත දෙකක් තිබෙනවා. බෞද්ධ මතය තමයි මහාසේන දේවස්ස සම්මානීයන් කියලා කිරිවීරේ චෛත්‍ය රජන් වහන්සේ වෙන ගාථා සඳහන් වෙනවා. බෞද්ධ මතය තමයි කිරිවීරේ හදපු රජතුමා මහසෙන් දෙවියන් බවට පත් වුණා. කතරගම දෙවියන්ට මහසෙන් දෙවියන් කියලා බෞද්ධව කියන එකම ගමේ දෙවියෝ, කාචර ගාම දෙවියෝ, කතරගම දෙවියෝ විදිහට අනිත් පැත්තෙන් සඳහන් කරනවා. ඒකම හින්දු බැතිමතුන් විශ්වාස කරන ඉන්දියාවේ ඉඳලා පැමිණි ස්කන්ධ කුමාර තමයි කතරගම දෙවියන් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දෙපැත්තම තමන්ගේ දෙවියන් විදිහට සලකන ඉති ඇත්තම එක හොඳ දෙයක්. මේ කතරගම දේවාලය සකස් කරේ දුටුගමුණු මහරජතුමා. ඒ සකස් කරන හැදු හේතුව තමයි ඇත්තෙන්ම අපි විදේශීය රටකට විදේශීය ජාතියට යටත් වෙලා හිටියා. දුටුගමුණු රජතුමා ඉතා අපි සිහිපත් කළ යුතුයි. එතුමා ජීවිත පරිත්‍යාග ගියේ මේ රටේ කිසිම ජාතියකට හානියක් කරන්නේ රට එක්සේසත් කරන්න. යන්නට පෙර මෙතන බෝධින් මහන්සි ඉදිරියේ බාරයක් වෙච්ච බව සඳහන් වෙනවා. මේ ජයග්‍රහණය කළොත් සියලු දෙනාට වඳින්න පුදන්න පුළුවන් ඒ කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයක් සාදා පූජා කරන බවට. ඒ අනුව කතරගම දේවාලය හදපු රජතුමාගේ රූපය අපි සිහිවටනයක් විදිහට ඇසළ මහ පෙරහැරේ ගමන් කරනවා. එතකොට අභිනවාරාම විහාරස්ථානයේ කොහොමද බැඳියාවක් ඇති වෙලා තියෙන්නේ දේවාලයේත් එක්ක, ඒ කියන්නේ දේවාලයේ මේ වර්තමාන කටයුතු වලට? දැන් අභිනවාරාම විහාරස්ථාන විශාල වගකීමක් තිබෙනවා. ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලට පත් වෙන බස්නායක නිලමරය යෝජනා කිරීම ඉස්තිරි කිරීම මෙතෙක් වෙලා තිබෙන මේ විහාරස්ථාන දෙකෙන් කිරිවේ රාජ මහ විහාරස්ථානය හෝ අභිනවාරාම විහාරස්ථානය සාපේ වගකීමක් තිබෙනවා. ඒ මහා දේවාලය ආරක්ෂා කරගැනීමේ වගකීමක් විදිහට විහාරස්ථාන දෙකම බස්නායක නිලමරය සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන මේ ගමන අපි යන්නේ. රුහුණු මහා කතරගම දේවාලයේ වස්තු බවට පත් වෙලා ඉන්නවා මේ වාසනා හස්තියා. 1948 දී අනුරාධපුරයේ කැලෑබද ප්‍රදේශයකදී හම්බ වෙලා, ඉන් පස්සේ විමලකන්නංගර මහත්මිය පින්නවල අලියනාථාගාරයෙන් ගෙනවිත් බාර කරලා තිබෙනවා රුහුණු මහා කතරගම දේවාලයට. ඉතින් මේ හස්තියා දැන් මේ වෙනකොට දැන් වයස අවුරුදු 50 ඉක්මවලා තියෙන්නේ. ඇතා තවමත් රුහුණු මහා කතරගම දේවාලයේ බාර තමයි ඉන්නේ. අඩි 10ක් විතර උස සද්ධාන්ත කුලේ හස්තිරාජ. බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තියෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර හැම එකටම හේතුවක් තියෙනවා. ඉතින් දහවල් බුද්ධ පූජාව තියලා තමයි පුරාණ කිරි විහාරෙට දේවාලය තේවාව පටන් ගන්නේ 10 ඇතුළු. කපු මහත්මයා අද දවසේ කඩුත්තා මේ කරන්නේ. ඝන දේවාලයේ පූජාව අවසන් වුණාට පස්සේ තමයි මහා දේවාලයේ පූජාව පවත්වන්නේ. ඉතින් මේ දැන් කරන්නේ පූජාව අවසන් වෙලා අවස් අනික් කට්ටියට මුරුතන් පූජාව පිළිගන්නවා.
ප්‍රධාන දේවාලයේ මුරුතැන් පූජාව තමයි මේ සකස් කරපු අරගෙන යන්නේ 10 සේවාවට. අනිවාර්යයෙන්ම මේ තින්නෝර පූජා කිරීම, ඒ වගේම පෑන් පූජා කිරීම සහ දේව දානය බෙදා දීම. මේ වගේ අවුරුදු ගානක් තිස්සේ සිද්ධ වෙච්ච චාරිත්‍ර වාරිත්‍ර ඒ විදිහටම අද දක්වාම පවත්වාගෙන යනවා. මේකට අපිට කියන්නේ මොකද මහත්තයා? සාමාන්‍ය දවල් මුරුදන් දවල් මේකත් මුරුදන් පූජාව. දැන් මේ එකින් එක දවසට වෙන සම්ප්‍රදායවල් වෙනස්. ඒකේ විශේෂත්වය තමයි දැන් දහවලට හම්බ වෙන්නේ අපිට සාමාන්‍යයෙන් එළවලු වර්ග 7ක් එක්ක සාමාන්‍ය ආහාර වේල. ඉතින් දැන් මේ වගේම තමයි මෙතන අනිකුත් දවස්වලට උක්සකුරු මිශ්‍ර කරපු මුරුදන් පූජාව උදෑසන සහ හවසට හම්බ වෙනවා. ඉතින් ඔක්සකුරු උද්‍යත්තයන් පස් මේ සාමාන්‍ය මුරුතන් පූජාව දැන් කියන්නේ කිලෝ 12ක් 15ක් අතර ප්‍රමාණයක් හදන්න වෙලා, මොකද ජනගහනය වර්ධනය වෙලා බැතිමතුන් වර්ධනය වෙලා තියෙන හින්දා කියලා. දැන් ඔබ බලනවා ඇති අද මොකද මේ ආලත්ති අම්මලා නැත්තේ කියලා. ආලත්ති අම්මලා එහෙම නැත්නම් බල්ලි මාතා පරපුරේ අය අදටත් හරි අවස්ථාවේ පූජාව සඳහා සම්බන්ධ වෙනවා. උදෑසන 4:30 සහ 6:30 පූජාවට විතරයි ආලත්ති අම්මලා පැමිණෙන්නේ හැම දවසකම. ඉතින් දෙවියන් වෙනුවෙන් පූජාව තම තමන්ට හැකි පමණින් තම තමන්ට කැප ආයුරින් හැම දිනම එකතු වෙලා මේ විදිහට දෙනවා. ඉතින් මේ සම්පූර්ණ ව්‍යාපාරයක් සාර්ථක වෙන්න කියලා මේ පිරිස අද දවසේ සියලු දේවල් වලින් පරිපූර්ණ වූ පූජාවක් දේහාමුදුරන්ට කැප කරන්න ඇවිල්ලා ඉන්නේ. එහෙම නේද මාමා? කොහේ ඉඳලා දාවේ? කඩුවෙල ඉඳලා. ඉතින් ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන වෙන. වැඩසටින මාලිගය නේද එතන පිටිපස්සේ? ඉස්සර මේකේ වට්ටාරමේ තමයි කාලේ ඇවිල්ල බාරහාර වල බෙල්ල කපා ගන්න. කවුද බෙල්ල කපා ගන්නේ? එන එන බැතිමතු බාර වෙලා මෙහෙම මිනිස්සුගේ මේකට බෙල්ල කපා ගන්න මේ දේවල් තියෙනවා. ඊට පස්සේ තින්නෝරු පම්පරා තියලා මේ ගත කාලා මේ වට්ටාරමේ තියෙනවා. ඊට පස්සේ ලාම්පියක් තුනක් කනකොට සනීප වෙනවා. කතරගම මහදේවාලයේ කපුදුරය දරන තවත් කෙනෙක් තමයි ගයන් අරාපක්ෂ කපු මහත්මයා. කපු මහත්මයෙන් කිව්වට ඊට වඩා බොහොම තරුණ කෙනෙක්. ඒ වගේම තමයි ෆුඩ් ඉන්ජිනේර් කෙනෙක්. ආපහු ඔබතුමා වගේ කෙනෙක් ඇවිල්ලා මේ දේවාලෙ ඉන්නේ එක්කෝ හිතනවා මේකේ ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් මේකට තියෙන ආදරය හින්දා කියලා. ඇත්තටම මේ දෙවියෝ අදහන එක මේ වගේ දේවල් සාම්ප්‍රදායිකව ගත්තම මේ පරණි අපේ රටවල් දියුණු නොවෙන්න හේතු වෙන්නේ මේවත් එක්ක කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. විශේෂයෙන් මේ ජෙන් සී එක හිතන්නේ මේ විදිහට. ඔබ වගේ කෙනෙක් මේක දකින්නේ කොහොමද? චතුර මං ස්විස්සර්ලන්තේ ඉගෙන ගත්තේ. ඉතින් මං කරපු රැකියාවත් එක්ක මට ලෝකේ ගොඩක් රටවල් වලට ගිහිල්ලා බලන්න ලැබුණා. ඒ වගේම චතුර මේක අපිට පාරම්පරිකව ලැබෙන උරුමයක්.
ඉතින් මේක අත්හරින්න මං කොයි වෙලාවකත් හිතුවේ නැහැ. මොකද මේ එච්චරට වටින දෙයක්. මේක අපි ඉදිරි પરම්පරාවට රැකගත යුතු රාජකාරියක් හැටියට මම විශ්වාස කරනවා. මොකද දැන් ජපානයේ වගේ දියුණු රටක් ගත්තාම ජපානයේ තියෙනවා මියාජියාමි කියලා කිව්වොත් දේවාලයක්. ඒකේ තියෙනවා විසිටින් ගෝඩ් කියලා වෙනමම චේම්බර් එකක්. ලෝකයේ දියුණු රටවලත් මේ මානසික සුවය උදෙසා දෙවියන් කෙරෙහි පූජාවන් පවත්වනවා. දැන් අලුත් අය හිතනවා අපි හොඳට ඉගෙනගෙන අපිට රස්සාවක් ලැබුණාම අපි සියලු දේ සම්පූර්ණයි කියලා. අපි වැඩට යනවා, ගෙදර එනවා. නමුත් අපි අධ්‍යාත්මික සුවයක් අපිට එකතු වෙන්නේ නැහැ චතුර. ඉන්දියාව වගේ රටවල් දැන් බොහෝ සීග්‍රයෙන් දියුණු වෙනවා. ඉතින් ඉන්දියාවේ බොහෝ දෙනෙක් උදේට යනකොට පහන තියලා වැඳලා තමයි යන්නේ. එහෙම නැත්නම් තමන් එළියට බහිනකොට තියෙන කෝවිලට ගිහිල්ලා තමයි යන්නේ. අපි ජෙන්සියකට කියලා දෙන්න වෙන්නේ මේකේ තියෙන පෞරාණිකත්වය සහ ඉතිහාසය. අපේ පෙරහැර ඉඳලා සියලුම දෙවියන් කෙරෙහි පවත්වන පූජාවන් වල යම්කිසි විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. දැන් බොහොම සරල දෙයක් මං චතුරට කියන්නම්. චතුර, අපි මේ පූජා ඉවර වෙලා ඕගලන්ට ගෙනල්ලා පැන් ටිකක් දෙනවා. එතකොට මේ පැන් අපි ගඟෙන් ගන්න වතුර අපි ගාව ඒ අපි හදාගන්න පැන් එක අපි ගෙනල්ලා පූජා කටයුතු කරලා අපි ඒ රත්තරන් භාජනයක දාලා අපි යම්කිසි කලයක එක ස්ටෝ කරනවා. ඒක රිදියෙන් සහ තඹ මිශ්‍ර හදපු කලයක්. එතකොට සයින්ටිෆිකලි අපි දැන් දන්නවා ගෝල්ඩ් මික්ස් වෝටර්, ගෝල්ඩ් ඩිසෝල්ව් වෙච්ච වෝටර් බොහොම අධික මිලට විකුණනවා ලෝකේ වෙනත් රටවල අරගෙන බොනවා. අපි ඇත්තටම ඕගොල්ලෝ මෙතනට ආපුවාම මේක ෆ්‍රී දෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා චතුර. මම ඔයාට ඔය බොහොම පොඩි දෙයක් කිව්වේ. ෆුඩ් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඔබතුමාට මේ වෙනස තේරෙනවනේ. පැන් කලින් ඔබ උපුටා දක්වන්නේ මේ කතාව. කතාව. මම හිතන්නේ ඉතින් මේක විවෘතයි. ඉතින් බොහෝ දෙනෙකුට මේක ටෝක් ෂෝ එකක් නෙමෙයිනේ. අපිට ගොඩක් දුර කතා කරන්න බෑ. නමුත් පොඩි දෙයක් හරි දැනුවත් වීම වැදගත් වෙනවනේ. බොහොම ස්තුතියි එහෙනම්. ආයි බොහොම උතුමාට. කතරගම දේවාලයේ පූජාව අවසන් වෙනවත් එක්කම තමයි සේවානි අම්මා දේවාලයේ පූජාව පටන් ගන්න. ඉතින් මං ඊයේ කිව්වා කතරගම දෙවියෝ වල්ලි මාතාව දිසා මුහුණට මුහුණ බලන් ඉන්නවා. සේවානි අම්මා මෙහෙම හැරිලා බලන් ඉන්නවා මේ පැත්තට. ඉතින් මේකත් මේ ඉතිහාස කතාව කියවන්න කතරගම දෙවියන් උපදීම සහ එතැන් සිට මේ දක්වා වූ ඒ කාරණා කොහොමද පෙළ ගැහුණේ කියලා මං කෙටියෙන් කියන්නේ. මේ තේවානි අම්ම වෙනුවෙන් පූජා පවත්වන ආකාරය. මේ කතරගම දෙවියෝ ඉන්දියාවෙ ඉඳලා එන්නේ. තේවානි අම්ම ඉන්දියාවෙ ඉඳලා එන්නේ. වල්ලි මාතාව විතරයි ශ්‍රී ලාංකීය මේ කතාව අනුව. ඒ අනුව තමයි තේවානි අම්ම වෙනුවෙන් අදටත් පුද පූජා පවත්වන්නේ මේ රටේ දමිළ ජනතාව, ඒ වගේම පූසාරිවරු, ඒ වගේම අනිකුත් පූජකවරුන් සියලු දෙනාම මෙතන ඉන්නේ දමිළ ජනතාවගේ නියෝජනයක් විදිහට. දේවානි අම්මා කෝවිලේ පිටිපස්සේ තියෙනවා සොහොන් ගෙවල් වගේ. ඉතින් මේ ඇවිල්ලා ඔක්කොම මේ ලංකාවට ඉන්දියාවෙන් ඉඳලා පැමිණි ස්වාමීවරු වැඩ හිටපු තැන්. ඉතින් ඔවුන් සිහිපත් වීම සඳහා තමයි මේ සියල්ල හදලා තින්නේ. ඔවුන්ගේ දේහයන් මේ ස්ථානයේ තමයි තැන්පත් කරලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. ඔවුන්ගේ නම් සහිතව මේ ස්ථානයේ නම් කරලා තියෙනවා. මේකත් ඉතින් ඕගොල්ලෝ කතරගම දේවාල භූමියට ආවට බලන තැනක් නෙමෙයි. මේ ඍෂිවරු ගැන කතාව කතරගමට ඉතා වටින්නේ
ස්වාමී පරමාහංසගෙත් ගුරුවරයෙක් බවට පත්වෙච්ච මහාවතාර ඍෂිතුමා මේ ස්ථානයට පැමිණ තිබෙනවා, එම නැත්නම් කතරගමට පැමිණ තිබෙනවා. එහෙම ඇවිල්ලා තමයි තමන්ගේ එන්ලයිට්මන්ට් එක ගත්තේ කියලා විශ්වාසයක් තියෙනවා. එහෙම හිතන්න හේතුව ඉන්දියානු කෘතිවල පවා සටහන් වෙලා තිබෙනවා. එතුමාටත් මේක ගන්න උදව් වුණේ මේ කතරගම භූමියේ වැඩ හිටපු ඍෂිවරු කියලා සඳහන් වෙනවා. ඉතිහාසය හොයන් යන්න සුන්දරයි, රසවත් කතා තියෙනවා. මේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක ඕවා කියන්න බෑ, වෙලා නැහැ. මේ ස්ථානේ තමයි කතරගම දේවාල භූමියේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථානේ තියෙන තැන. ගොඩක් දෙනෙක් එහාට යනවා, මෙහාට යනවා, මොකද මේ මුස්ලිම් පල්ලියක් තියෙන්නේ මෙහි කියලා අහනවා. හැබැයි විස්තරය දන්නේ නැහැ, ඉතිහාසය දන්නේ නැහැ. යමු මාත් එක්ක. පූජා භූමිය තුළම තියෙන මේ මුස්ලිම් දේවස්ථානේ වාරකාරතුමා තමයි ඉසාහර්දීන් මෞලවිතුමා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. අස්සලාමු අලයිකුම්. වලයිකුම් සලාම්. අපි දැක්ක ගමන්ම අනෙක් දේවස්ථානවලට වඩා ලංකාවේ මේක ටිකක් විචිත්‍රයි, විසිතුරුයි, වෙනස්. එහෙම කොහොමද වෙන්නේ? මේ ලංකාවේම තියෙන ජාති තුනම, හින්දු, බෞද්ධ, මුස්ලිම් කියන ජාති තුනම එකතැන ඉන්න මේ පූජාමී මේ මේක විතරයි. මේක කතරගම දෙයියන්ගේ කාලේ ඉඳලා පැවත්වගෙන එන එකක්. කතරගම දෙයිය මේ ලංකාවට එනකොට ඉන්දියාවේ ඉඳලා එතුමා ආවේ මේ පාල්කුඩි බාබා කියන පූජකවරයාත් එක්ක. කතාවට කියන්නේ ඉතිහාසයට කිරි බොන බාබා. කිරි බොනවා. පාල් කියන්නේ කිරි. කුඩි කියන්නේ බොන. කිරි බොන බාබා. එයාත් එක්ක තමයි ආවේ. ඇවිල්ලා කතරගම දෙයියෝ ලංකාවේ ඉඳලා ගියා. බාබා කියන බාබ මේක මේ හිටිය අවුරුදු 32ක්. දැන් මෙහෙම කතාවකුත් තියෙනව නේද? හැබැයි කතරගම දෙවියෝ එන්නේ නැති හින්දා තේවානි අම්මා එවනවලු හිතවතුන් බලන්න ඇයි මෙයා එන්නේ නැත්තේ කියලා. පස්සේ තමයි තේවානි අම්මා දැනගන්නේ මේ වල්ලි මාතාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මේ කතරගමට එවපු කෙනා මෙහෙ නැවතුණා කියනවනේ. එතකොට මේ පාල්කුඩි බාබා එතුමා ඇවිල්ලත් එහෙම නැවතිච්ච කෙනෙක් නෙමෙයි. නැවතිච්ච කෙනෙක් තමයි. ඇවිල්ලා නැවතුණා. තව කෙනෙක් ආවා මේ තොරතුරු බලන්න. ඔත්තු බලන්න. දේවානි අම්මගේ කට්ටියක් තමයි ඒගොල්ලන් ආවේ. ඒගොල්ලන් එයා ගියා. ඉතින් කොහොම හරි දැන් එදා ඉඳලා අවුරුදු 32ක් මෙහි ඉඳපු. ඒතර පාල්කුඩි බාබා සිහි වෙන තමයි මේ දේවස්ථානේ හදන්නේ. හදලා තියෙනවා. ඒ එතුමගේ සොහොන තමයි ඒතර මේ තියෙන්නේ. නැතන තියෙන්නේ. ඒතර මෙතන මොනවද තව තියෙන විශේෂ දේවල්? මෙතන තියෙන විශේෂ දේවල් තමයි මෙහාට කවුරුත් එන්නේ බාරහාර වෙන්න විතරයි. ඔව්. Tamanට තියෙන අඩුපාඩු දෙයියන්ට කියලා මෙහෙ බාර වෙනවා. ගෙවල් නැති කට්ටිය. ඔව්. ගෙවල් නැති කට්ටිය ඇවිල්ලා තමන්ට ගෙයක් ලැබෙන්න ඕන, නැත්නම් ගෙයක් හදාගන්න උදව් වෙන්න ඕන කියලා බාර වෙලා ගිහිල්ලා ගෙයක් ලැබුණාම තමන්ගේ ගේ වගේ ආකෘතියක් අනුරවත් දෙනවා. ඒ වගේම රැකියා කරන වාහන නැති කට්ටිය බාර වෙලා ගිහිල්ලා වාහනයක් ලැබුණාම ඒ වගේම වාහනයක් දෙනවා. කකුල සනීප කට්ටිය බාර වෙලා ගිහිල්ලා කකුල් සනීපනාම එහෙම කකුලක් දෙනවා. මෙහාට වැඩියෙන් වෙන්නේ බබාල නැති කට්ටිය. ඒගොල්ලන් ඇවිල්ලා බාර වෙලා ගිහලා බබාල ලැබුණාම අරවගේ චූටි චූටි තුටිලි දෙනවා. ඒ වගේ ඕනම දෙයක් බාර වෙන්න පුළුවන්. දැන් මේ ස්ථානේ මොකද? මේක තමයි අර බාබා හිටපු කුටිය. පාල්කුඩි බාබා. ඒ කාලේ මේ වගේ රූම් නැහැ. කණු හතරක් හිටවල පොළ තුවාල ගහලා අවුරුදු 32ක් ඉඳලා එයා නැති වුණාට පස්සේ තමයි එතන ආදානය කරලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ස්ලාම් ආගමේ නෑ නේද මේ වගේ මේ පඳුරු බඳින චාරිත්‍ර? මේවා එහෙම සිද්ධ වෙනවද? මේවා මෙහෙට විතරක් විශේෂ දේවල්ද? මෙහෙම සොහොන් තියෙන පල්ලිවල මේක තියෙනවා. හැම පල්ලිවලම තියෙනවා. හැබැයි සොහොන් නැති පල්ලිවල මේවා කරන්නේ නැහැ, වෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාව ඕන කෙනෙකුට රැඳී සිටින්න පුළුවන්. ඔව්, මේක පල්ලියක් නෙවෙයිනේ. මේක බාහාර යන විතරයිනේ. ඕන කෙනෙක් යන්න පුළුවන්. පිරිමි කට්ටිය, ගෑනු කට්ටිය, ඒ වගේ මේ බෞද්ධ, කියන්නේ මුස්ලිම් නොවන කට්ටිය ඕන කෙනෙකුට යන්න පුළුවන්. මේ භූමියේ තියෙන විශේෂ දේවල්, මේ භූමියේ
තියෙන සාම්රාණි ගසක් තියෙනවා. ඒ වගේම මල්ලෙන් නැති පොල් ගහක් තියෙනවා. මෙතුමගේ මෙතුමා කියන විදිහට බාරකාරතුමා කියන විදිහට. ඒ වගේ මේ එක පොල් ගෙඩියෙන් ආපු බෙදුණු ගස් තුනක්. මේ තමයි පාල්කුඩි බාබා මිය ගියන් පස්සේ දේහය තැන්පත් කරපු තැන සොහොන්. ඉතිහාසය, ජනශ්‍රුති, ජන ප්‍රවාද එක්ක තමයි ගොඩක් දේවල් බැඳෙන්නේ. කාලවකවානු මේව සිද්ධ වෙච්ච අවධීන් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. නමුත් මේ කතාව සම්බන්ධයෙන්, විශ්වාසය සම්බන්ධයෙන් හැම දෙනාම ගරු කිරීමක් තියෙනවා. ඒකත් එක තමයි මේ ස්ථානේ ඉදි වෙලා තියෙන්නේ.